අයිබෝන් ගියන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රේහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂාණි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සිංගප්පූරු ගෙවිසුම පිළිබඳ කමිටු වාර්තාව ජනපති අතට දකින් හිර සිවිල් ඉඩම් මුදා හැරීම ආරම්භේ ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් තීන්දුව අකිල දනංජේකේ පන්දු යැවීමට තානමක් ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද පිළිගන්වනු ලැබුවා ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදු කොට වාර්තා කිරීම සඳහා ජනාධිපතිතුමා ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම් ලත් කමිටුවක් මීට පෙර පත් කළා. එහි කමිටු වාර්තාව අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා වෙත පිළිකන්වනු ලැබුවේ එම කමිටුවේ සභාපති විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය WD ලක්ෂ්මන් මහතායි. ඊට සෙසු සමාජිකයන්ද එක්ව සිටියා. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව කඩිනමින් ලබා දෙන්නේයි හෙට උදෑසන නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපතිතුමා දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඒ කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකදී පොදුමහත් ජනතාව බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අහපු නඩු විභාගයේ තීරණය ප්‍රමාද නොකර ලබා දෙවි කියලා. ඒ වගේම ජනාධිපතිතුමන් අප වෙත දැනුම් දුන්නා හෙට උදේ වන විට එතුමාත් නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරතුමන්ගෙන් ඉල්ලීමක් කරන අය ඒ සිදු කරන ලද නඩු විභාගයේ තීරණය ප්‍රමාද නොකර ලබා දෙන්න කියලා. ඒ නිසා අපි විශ්වාස කරනවා 14 වෙනිදාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ තීන්දුව ඉදිරිපත් කරයි කියලා. එක්සත් ජාතික පක්ෂයේ කල්තෙබුණු ජනරැලියක් සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා. ඔබලාට මතක ඇති මීට වසර දෙකකට පමණ පෙර ගාලු මෝදර පිටියේ අපේ ප්‍රතිවාදීන් හොතට සංවිධානය වෙලා අතිවිශාල ජනතාවක් එකතු කරලා දේශපාලනික වශයෙන් ලොකු හයියක් ලබා ගත්තා. එදා පැමිණි සෙනකට වැඩිය වැඩි ජනගංගාවක් අපි නිර්මාණය කළ යුතුමයි. ඒගොල්ලෝ ලක්ෂයක් කියනවනේ අපි ලක්ෂ දෙකක් කියනවනේ මොකද අපේ ආණ්ඩුව ගෝ ජනතාවට සහන සැලසෙව්වා තෙල් මිල අඩු කරා අද ජනතාව අපේ ආණ්ඩුව රකින්න බලා ඉන්නවා ඒ නිසා මේ ආණ්ඩුව රකින්න ජනතාව ලක්ෂ ගණනින් කොළඹට එන්න ලෑස්තිලා ඉන්නවා අපි බලාපොරොත්තු වෙනවා 14 වෙනිද වෙනකොට ඉන්දුව හම්බෙයි කියලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව ගරු අධිකරණයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ නිසා අපි ජනබල මෙහෙයුම 17 වෙනිදා තියෙනවා දැන් අද එතුමාලා තීරණය කළා තියෙනවා ප්‍රකාශ කළා තියෙනවා ඒක කල් දානවා සතියකින් කල් දානවා අධිකරණ තීන්දුව ආවට පස්සේ එතකොට දැන් මේ 13 කියලා දාගත්තේ අධිකරණ තීන්දුව එයි කියලා හිතාගෙනද දැන් අධිකරණ තීන්දුව Tamanට ඕන එක නෙවෙයි එන්නේ කියලා දැනෙච්ච හින්දාද කල් දැම්මේ ප්‍රචණ්ඩ ලෙස ඒකට සතුට භුක්ති විඳින්නද 13 ගාලු මෝදොර පිටියට එන්න කලින් ලෑස්ති කළේ අධිකරණ තීන්දුව අදාළ වෙන්නේ නැහැ නේ උද්ඝෝෂණයකට ඇත්ත කතාව ගත්තොත් එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ පාක්ෂිකයෝ ගෙන්න ගන්න කොළඹට පෙන්න ගන්න පුළුවන් තත්ත්වක නෙවෙයි ඉන්නේ. විසිල් කරපු ගහපු ගමන් රනිල් වික්‍රමසිංහ මහත්තයා තානාපතිරු ටිකක් ගෙන්න පුළුවන් වෙන නම් ගෙන්නන්න පුළුවන් කෙනෙක් නැහැ. දොරොස්වැලිදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට 113 පෙන්නවයි කියලාත් කියනවා. නීති විරෝධීව රැස් වෙන පාර්ලිමේන්තුව ඇතුලේ අපි බලමු එතුමා 113ද නැත්නම් ඊට වඩා අඩු ගානක්ද පෙන්වන්නේ කියලා. පාර්ලිමේන්තුවේ අදාළ කමිටු ස්ථාපිත නොකර තිබියදී රාජනිල් දහරින් පාර්ලිමේන්තුවට කැඳවීමට කිසිදු ප්‍රතිපාදනයක් නොමැති බව මහජන නියෝජිතයන් පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා රාජනිල් දහරින් පිළිබඳව කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන රාජනිලධාරීන් කීප දෙනෙකුට එරෙහිව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවටත් ඒ වගේම මූල්‍ය කමිටුවටත් ඒ වගේම පොදු විගණන කමිටුවේ ඒ අය ගෙනල්ලා ප්‍රශ්න කිරීමට අපි බලාපොරොත්තු වෙනවා පළමුවෙන්ම එහෙම කැඳවිය හැකි පාර්ලිමේන්තුවක් තිබෙන්න නම් ආණ්ඩු පක්ෂයක් සභානායකවරයෙක් ආදීන් සිටිය යුතුයි. ඒ සඳහා පත්විය යුතු විවිධ මණ්ඩල කමිටු පත්විය තිබිය යුතුයි. රණවක මහත්තයා කොස්කොල ඔටුන්නක් දාගෙන එයා රජ කෙනෙක් ඇටියට හිතන විගඩම අද අපිට දකින්න පුළුවන් වී තිබෙනවා. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව පත් කරලත් නැහැ. ඊළඟ රාජ්‍ය ගිණුම්කාරක සභාවත් නැහැ. කෝප් කමිටුවක් නැහැ කිසිම කමිටුවක් මේ වෙනකොට පාර්ලිමේන්තුව 14 වෙනිදා පටන් ගත්තන් පස්සේ ස්ථාපිත කරලා නැහැ ඒ නිසා එහෙම කමිටු ස්ථාපිත කරන්න නැතුව
ක්‍රියාත්මක කරන්න බැරි දෙයක් තමයි මේ චම්පිකරණෝග මැතිතුමා කියන්නේ. ඒ නිසා අපි රාජ්‍ය නිලධාරීන්ට කියන්න කැමතියි බය නැතුව අවංකව වැඩ කරන්න කියලා අපි එතුමන්ලගෙන් ඉල්ලන්න කැමතියි. හමුදා භාරයේ තිබූ නැගෙනහිර පළාතේ ඉඩම් සිවිල් වැසියන්ට මුදා හැරීමේ පළමු අදියර ත්‍රිකුණාමලෙන් ආරම්භ කෙරුණා. युद्ध केटुम पवती समेदी आरक्षक अंश पवरागिन तिबु सिविल वैसियंट आयात इडम मेलेस आपसुलबा देनवा नेगिनहिर पलात आंडुकार नीतिज्ञ रोहित बोगोल्लागम महतागे प्रधानत्वेन पलमु अधियर आरंभ केरुना जनाधिपति मैत्रीपाल सिरिसेन मेतितुमागे मगपेन्वीम हा उपदेस मताई मिम इडम मुदाहरीम सिदुकेरुने मुतूर कुच्चवेली कंतलेयन प्रादेशीय लेकाम कोट्टासवल इडम सिविल जनता वेत लबादीम सिदुवुना වැඩසටහනේ දෙවන හා තුන්වන අදියර ලබන 19 සහ 26 දිනවලදී මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලදී සිදු කෙරෙනවා. හාවස්ට් 2018 කෘෂිකර්ම ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍ර ශාලා පරිසරයේදී හෙට ආරම්භ වෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන ප්‍රදර්ශනය ලබන 16 වෙනිදා තෙක් පැවැත්වෙනවා. ප්‍රදර්ශන කුටි ආහාර අලවිසල්, පළතුරු හා එළවලු අලවිසල් ආදී අංශ ගණනාවකින් ප්‍රදර්ශනය සමන්විත වන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. බෙතර අඹ හා අනෝදා කලාපේ වැඩ ආරම්භ කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ අගුණකොළ පැලැස්ස බින්කම ප්‍රදේශයේදී තෝරාගත් ගොවීන් සිය දෙනෙකුට උසස් වර්ගයේ බද්ද අඹ පැල හා අනෝදා පැල 25 බැගින් ප්‍රදානය කෙරුණා. ක්‍රීඩා සමාජය සඳහා උපකරණද මිහිදී ප්‍රදානය කළා. ලෝකේ කිසිම රටක ඇති වෙච්ච නැති තත්ත්වයක් අද ලංකාව තුල නිර්මාණය වෙලා තිබෙනවා. අධිකරණයත්, විධායකයත්, ව්‍යවස්ථාදායකයත් මේ කාරණාවලට සම්බන්ධ වුණත් රටේ අහිංසක ජනතාවට තමයි ඒකේ ප්‍රතිවිපාක අද විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ. මොන ප්‍රතිඵලයක් හරි වුණත් අපි බලාපොරොත්තු වෙනවා අධිකරණය නිවාඩු දෙන කියලා හරි බලන්නේ නැතුව විසඳලා දෙයි කියලා. හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට නීතිඥයින්ට අපහාසයක් සිදු කර ඇති බව කියන සත්‍ය සම්බන්ධ නඩුවේ සාක්ෂි විමසීම අද ආරම්භ වුණා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පසුගිය වසරේ අගෝස්තු 21 වෙනිදා රංජන් රාමනායක මහතා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත්තේ සුනිල් පෙරේරා නැමැත්තෙකු හා පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේයි. මෙම ප්‍රකාශය තුලින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. අද දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් ප්‍රදීප් මහමුතුගල මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ අධිකරණ නියෝගානුව රංජන් රාමනායක මහතාට එරෙහිව සිතාසේ නිකුත් කිරීමට හා නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තමා කටයුතු කළ බවයි. මාධ්‍යවේදීන් පස් දිනක ඇතුළු සාක්ෂිකරුවන්ට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙසද අවවාද කෙරුණා. මෙහිදී වැඩිදුර සාක්ෂි විමසීම ජනවාරි මාස 28 29 හා 30 යන දිනවලට කල් තැබුණා. වග උත්තරකාර පාර්ශවයේ සාක්ෂි ලැස්තුව ජනවාරි මාස 18 වෙනිදා වන විට ගොනු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ආරම්භක දේශනීය පවත්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා මෙම නඩු කටයුත්තට පාදක වූ සිදුවීම හා පසුවගත් නීතිමය ක්‍රියාමාර්ග පැහැදිලි කළා. මීට පෙර නීතිපතිවරයා සාක්ෂිකරුවන් 14 දෙනෙකු ගෙන්යුත් සාක්ෂි ලැස්තුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. කතානායක කරු ජයසූරිය මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනවා. නීතිඥ අරුණ ලක්සිරි මහතායි පෙත්සම ගොනු කළේ. පෙත්සම්කාර නීතිඥවරයා පවසා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිද්දී එනම් අතුරු තහනම් නියෝගයක් පමණක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කිරීමෙන් එම නඩු කටයුතු වලට බලපෑමක් සිදු කිරීමට කතානායකවරයා කටයුතු කර ඇති බවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව මත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කරු ජයසූරිය මහතාට එරෙහිව පියවර ගන්නා ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටිනවා. පසුගිය නොවැම්බර් 13 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රයේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඉන් අනතුරුව නොවැම්බර් මාස 14 වෙනිදා සිට පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයා ක්‍රියා කර ඇති බවට පෙත්සම්කරු චෝදනා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ කල් තැබුණු ජනරැලියක් සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා. එෙහිදී අදහස් පළ කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ ඉන්න කට්ටියවත් ඇති මේ ඔක්කොම කට්ටියදාට එන්න ඕනේ සමහරට අද නෙවෙයි අද නැවතිලා හෙට ඉන්නත් වෙයි දෙදි දෙක තුනක් අරගෙන ඉන්න නැවතිලා ඉඳගෙන කොහොම හරි අපිට නැති වෙච්ච අතමැති ගමන් අපි බලෙන් හරි ගන්න ඕනේ මද කිපිලා මොනවා කරයි දන්නේ අලියා ඒ මද කිපිච්ච අලින්ට එන්න ගෝල් බේස් එකට
ඇවිල්ලා පොඩි දුරයි තියෙන්නේ. එතින්ද පැජට් පාටත් ළඟයි. එතින්ද අගමැති කාර්යාලයටත් ළඟයි. අගමැති බඩුවස් කරා කියලා අපේ විජේපාල මහත්තයා කියනවා. මලකෙලිය රණිඩොක්කට වුණා ඉතින් මේක. එයාත් කිව්වේ ඒක. මිලකල නොහැකි වටනාකමකින් යුත් ගජමුතු 11ක් මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ සමග තවත්තරතුරු කැටි සරහන විශේෂාංගයෙන්. මහනුවර කොට්ටාස දූෂණ මර්ධන අංශයට ලැබුණු තොරතුරුකට අනුව සිදු කෙරෙනු වැටලීමකදී ගජමුතු අත්අඩංගුවටගෙන ඇත්තේ සැකකරුවන් 4 දෙනෙකුද සමගයි. මහනුවර වැවරව මහා පල්ලේ කැලේ ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇත්තේ අහංගම ප්‍රදේශයේදී ත්‍රිරෝධ රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ත්‍රිරෝධ රථයේ ගමන්ගත් දෙදෙනෙකුයි මෙසේ ජීවිතක්ෂයට පත් වුණේ. ඔවුන් සංගීත සම්දර්ශනයක් නරඹා නිවෙස් බලා එමින් සිටි අතරතුරයි අනතුරට මුහුණ දී ඇත්තේ. රත්නපුර දොඩම්පේ දොරකෑල මණ්ඩදෙනී ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. පතල් කර්මාන්තයේ නිරත ඔවුන් එම ප්‍රදේශයේම පදිංචි කරුවන්. 35 හැවිරිදි එක් අයෙකු දෙදරුපියෙකු වන අතර අනෙක් පුද්ගලයා 32 හැවිරිදි වෙහි පසුවනවා. T56 උණ්ඩ 56ක් ජීව උණ්ඩ 4ක් සහ ගිනියවිද් දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මීගොඩ පොලිසිය සමත් වුණා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු වැටලීමකදී මීගොඩ දාම්පේ සහ පාදුක්ක වේරගල ප්‍රදේශවලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා රන්මාල 3ක් පූජා කිරීමේ පුණ්‍ය කර්මයක් තායිලන්ත දානපතියෙකුගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. තායිලන්තයේ වට්පාචිත්ත භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය ප්‍රාක්‍රු පතුන් භාවනා වික්‍රමී ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි තායිලන්ත ජාතික බෞද්ධ දානපතියෙකු මෙම රන්මාල 3 ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා පූජා කළා. එක් රන්මාලයක බර කිලෝග්‍රෑමයක් පමණ වෙනවා. දූත පිරිස දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත බුද්ධ ප්‍රතිමාවක්ද පිළිගැන්වුවා. විදේශ බලවේග උත්සාහ කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට නැතිවුණු අගමැති තනතුර යළි ලබා දීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. එක්සත් ජනපදයේ නාවුක හමුදාවේ හබ් එකක් ශ්‍රී ලංකාවේ පිහිටුවන්න හිටපු අගමැති වික්‍රමසිංහ එකග වෙලා අක්කර ලක්ෂ ගාණක් කුරාමලේ වෙනම විදේශීය සමාගම් වලට දෙන්න එකග වෙලා. එතකොට මේ තානාපතිවරුන්ට ඇමරිකා තානාපතිතුමාට හරි වෙනත් යුරෝප ආයතන තියෙන ප්‍රශ්නේ තමයි රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව නැති වුණොත් ඒ නැතිවීමත් එක්ක මේ පොරොන්දු වෙච්ච දේවල් ඉටු කර ගන්න බැරි වෙනවා. එතකොට මෙතෙක් මේ රට පාලනය කරපු කිසිම නායකයෙක් කිසිම විදේශ රටක හමුදාවකට මේක ඇතුළට බින්න බහින්න දුන්නේ නැහැ. එතකොට රනිල් වික්‍රමසිංහ කියන්නේ කිසිම පාලකයෙක් නොකරපු අපරාධයකටත් එකඟ වෙච්ච කෙනෙක්. ඒ නිසා තමයි මේ සමහර බටහිර තානාපතිවරු නඩු විභාගයේ පැවැත්වෙන අධිකරණයට එනවා. පාර්ලිමේන්තුව කියලා රැස් වෙනවා නීති විරෝධීව ඒක බලන්න එනවා. මේ සියල්ල බල බල ඒගොල්ලෝ ඒගොල්ලෝ නිරීක්ෂණය කරන්නේ Tamanta මේ ඉල්ලන හැමදේම දෙන්නේ එකඟ වෙච්ච නියම බටහිර ගැති රනිල් වික්‍රමසිංහගේ පට්ටම කොහොමද නැති වෙච්ච පට්ටම කොහොමද අරන් දෙන්නේ කියලා. මම අහන ප්‍රශ්නයක් මේ ආපු විදේශිකයින්ට මොකද්ද තියෙන අයිතිවාසිකම මේ නඩු තීන්දුව ගැන Tamanta හිතන දේ කතා කරන්න. විධායක ක්‍රමේ යම් යම් වෙනස්කම් ඇති වුණත් අදටත් ජනාධිපතිවරයා රජයේ නායකයා කැබිනට් මණ්ඩලයේ නායකයා ත්‍රිවිධ හමුදාවේ නායකයා රජයේ නායකයා ඇරිය තමයි සැලකෙන්නේ. එවැනි අවස්ථාවක මේ පුද්ගලයෝ ඇවිල්ලා අපේ අධිකරණය අද සම්පූර්ණයෙන්ම තමන්ගේ ස්වාධීනත්වයට තීන්දුව කරන්න යන කරුණක් පිළිබඳ පුවත්පත් වලට ප්‍රකාශ කරමින් අපේ තත්ත්වය මං හිතන්නේ ඉතාම භයානකයි. පිටමනින්දයන් නිකුත් කළ තියෙනවා ඇංගලන්තයේ ලංකාවේ මහ කොමසාරිස්වරයා ඒකෙදිත් කියනවා ඔහු බලාගෙන ඉන්නවා කියලා මේ නඩු තීන්දුව දියා. ඒ නිසා මේ හැම දෙයක්ම අද බලාපොරොත්තු වයින් එක දෙයයි. ඒ තමයි ඔවුන්ට ලොකු අදහසක් තියෙනවා අපේ රටේ විදේශිකින්ට ඇතුල් වීමට තියෙන ඉඩකඩ විවෘත කරගන්න. ඒ විවෘත කිරීම ආරම්භ කිරීම සඳහා යම් ආකාරයකට අධිකරණයට පවා වුන් බලපෑම් කරන්න උත්සාහ කරනවා. අපේකට සම්පූර්ණ විරුද්ධයි. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ලබා දීමට නියමිත නඩු තීන්දුව ඉතා ඉක්මනින් ජනාධිපතිතුමා බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද මෙහිදී අදහස් පළ කළා. මැන්ඩම සාඥාවක් ඉල්ලලා නිදිඥෝරේ ගිල දෙමුණ අධිකරණයට පළවෙනි චෝදනාව තමයි අධිකරණ ජනාධිපතිතුමා පොළොන්නරුව වගේ දුෂ්කර ප්‍රදේශක ඉඳලා ජනාධිපති වෙලා එතුමාට මේක දරා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ කියලා. ඉතින් මම කියන්න කැමතියි මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් කොළඹ හතේ කට්ටිය පමණද. ඒ නිසා ඉස්සෙල්ලාම ඒ කරපු නීතිඥයාගේ ඔළුව පරීක්ෂා කරගන්න ඕන ඔක්කොම කලින් රට අරාජික තත්ත්වයකින් උඩ අරගෙන
යථා තත්ත්වයට පත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමාට මේ නඩුවේ තීන්දුව ඉක්මනින් දැන ගැනීමට අවශ්‍යයි. ඒ නිසා අපිට තියෙන මෙහෙමයි. ඉහළ ඉන්න දෙවිවරුන්ට අනකිරීමේ බලයක් අපිට නැහැ. නමුත් අපිට තියෙන්නේ ඉහළ ඉන්න දෙවියන්ට යාතිකා කිරීම පමණයි. ඒ අනුව අපි යාතිකා කරනවා ඉක්මනින් මේ නඩු තීන්දුව අපිට ලබා දෙන්න කියලා. අපවත් වේවදාල අලුත්ගම කන්ද විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වළල්ලාවිට කෝරළේ ප්‍රධාන සංඝනායක කීර්ති ශ්‍රී වාගීශ්වර පූජ්‍ය බටුවන් හිනේ ශ්‍රී බුද්ධරාකිර ස්වාමින් වහන්සේගේ ශ්‍රී දේහ පිළිබඳ ආදාන පූජෝත්සවය අද පැවැත්ුණා. කතංච භික්කවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී පූජ්‍ය බටුවන් හිනේ ශ්‍රී බුද්ධරාකිර ස්වාමින් වහන්සේ අපවත් වන විට හැත්තෑ නමමන වියේ පසු වුණා. අලුත්ගම කන්දේ විහාරස්ථානයේ තැන්පත් කර තිබූ උන්වහන්සේගේ ශ්‍රී දේහයට විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වුවා. අලුත්ගම කන්දේ විහාරාධිපති පූජ්‍ය බටුවන් හේනේ ශ්‍රී බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ ශාසනික සහ සමාජීය වශයෙන් ඉටු කළේ විශාල මෙහෙවරක්. දුක්ඛං වේදනං වේදියාමීති පජානාති අදුක්ඛම සුඛං වේදනං වේදියමානු අදුක්ඛම සුඛං වේදනං. ආධාන පූජෝත්සවයේ පැවැත්වුණු බොරගල්ල කාලවිලවත්ත ක්‍රීඩාංගණයේ වෙත ශ්‍රී දේහය රැගෙන යාම සිදු වුණේ අලංකාර රිය පෙරහැරකින්. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකින් විවිධ ආගම් නියෝජනය කරන ජනතාව මෙන්ම මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ඊටෙක් වුණා. සුඛං වේදනං වේදියාමීති පජානාති. ආධාන පූජෝත්සවයට එක් වූ මහින්ද රාජපක්ෂ මහතුමා මෙසේ අදහස් පළ කළා. විකන්ද විහාරයේ දියුණුව ඇති වුණේ අද අපවත් විවදාල අපේ නායක හාමුදුරන්ගේ උත්සාහය නිසායි කියලා අපි කවුරුත් දන්නවා. මා අඳුරගත්තේ උන්වහන්සේ කුඩා කාලේම. අදත් අපේ ගමෙන් පිරිස් කොළඹ එනකොට දවල්ද රෑද උදේද කියලා නැහැ පන්සලට ගිහිල්ලා එනවා. පන්සලේදී උදේදී නම් උදේ කෑම, දවල්ට නම් දවල්ට කෑම, රෑට නම් රෑට කෑම. මේ හැම දෙයක් උන්වහන්සේ ඒ අයට ලබා දෙනවා විතරක් නෙවෙයි අවසානයේ ගමන් වියදම් ලබා දෙනවා. ඔබේ ගමේ නායක හාමුදුරුව අපේ ගමේ නායක හාමුදුරුව වගේ යහමග යෑම පිළිබඳව, සමාජය පිළිබඳව, රට යන ආකාරය පිළිබඳව විවේචනය කරන්න පුළුවන් අවස්ථාවේදී විවේචනය කරා මේ වැරදි මගක යන්නේ කියලා කියන ආත්ම ශක්තිය උන්වහන්සේට තිබුණා. මෙවැනි යුගයක නායක හාමුදුරුවන්ගේ අපවත් වීම අපිට විශාල පාඩුවක්, රටට පාඩුවක්. දැන් ව්‍යාපාරික පුවත්. රෙසිඩන්සිස් මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් පසුගියදා ආරම්භ කෙරුණා. ඒ ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහල් 10කින් යුතු නිවාස සංකීර්ණය සුකොබ්බෝගී නිවාස 40කින් සමන්විතව ඉදිකිරීමට නියමිතයි. නව ඩෙල්මන් රෝහලේ සභාපති එම්.එම්. මොහිනුඩීන් මහතාගේ සංකල්පයකට අනුවයි මෙහි ඉදිකිරීම සිදු කෙරෙන්නේ. ශ්‍රී ලංකා වාස්තු විද්‍යාචීන්ගේ ආයතනය 2019 වාර්ෂික සැසිය සඳහා ප්‍රමුඛ සමාගම් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා කොළඹදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා වාස්තු විද්‍යාචීන්ගේ ආයතනයේ 37 වන වාර්ෂික සැසිය ලබන වසරේ පෙබරවාරි 20 වනදා සිට 24 වනදා දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. 19 Members Work and Trade Exhibition ප්‍රදර්ශනයේද ඊට සමගාමීව පැවැත්වෙනවා. ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ෂාඕෂින් නගර සංචාරක ප්‍රවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සංවිධානය කළ උත්සවයක් කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලාංකේය සංචාරකයන් සඳහා ෂාඕෂින් සංචාරක නගරයේ සංචාරය කිරීමේදී විශේෂ වරප්‍රසාද ලබා දීමට චීන රජය කටයුතු කර තිබෙනවා. එමෙන්ම චීන සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදීද විශේෂ වරප්‍රසාද ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සමග එක්ව බජාජ් නියම අමතර කොටස් අලෙවිකරුවන් සහ බෙදාහරින්නන් ඇගීමේ උත්සවයක් බණ්ඩාරගම දීප වැතුණා. පසුගිය මූල්‍ය වර්ෂය සඳහා වාර්තාගත ආදායමක් ලබා දුන් ව්‍යාපාරිකයින් මෙහිදී ඇගීමට ලක් කෙරුණු අතර ඒ අතරින් 120 දෙනෙකුට විදේශ සංචාර සඳහා අවස්ථාව හිමි වුණා. මෙම ආයතනයේ අමතර කොටස් සහ උපාංගංශයේ අධ්‍යක්ෂ ජයන්ත රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. දැන් ක්‍රීඩා පුවත්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්තු යැවීමේ ක්‍රීඩක අකිල දනංශයේගේ පන්තු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා. පසුගියදා පැවති එංගලන්ත ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේදී අකිල දනංශයේගේ පන්තු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවටයි චෝදනා එල්ලබුණේ. මේ හේතුවෙන් තරගාවලියේ තරග දෙකක් ඔහුට අහිමි වුණා. ඒ අනුව ඕස්ට්‍රේලියාවේදී පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂා කිරීමකට අකිල දනංචේ යොමු කෙරුණා. එහිදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුවයි අකිල දනංචේගේ පන්දු යැවීම තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පීවර කෙනැත්තේ. බ්‍රසීලයේ පැවති ජාත්‍යන්තර රොටක්ස් කාටින් ශුරතාවලියේ 26 වෙනි ස්ථානයේ දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඒෂාන් පීරිස් සමත් වුණා. එය ශ්‍රී ලංකා කාටින් දහවකයකු දිනාගත් ඉහළම ජයග්‍රහණයයි. බ්‍රසීලයේ පෙල්ඩිනෝ ජාත්‍යන්තර ධාවන පතේ පැවති තරගාවලියට රටවල් 56ක් නියෝජනය කරමින් ධාවකීන් 72 දෙනෙකු එක්ව සිටියා. ඇමරිකාව, ජපානය, ඕස්ට්‍රේලියාව, ජර්මනිය හා ප්‍රංශය ඇතුළු ප්‍රධාන රටවල කාටින් ශූරීන් රසක් ඒ අතර වෙනවා. විසිවන වියේ පසුවන ඒෂාන් පීරිස් තරගාවලිය නියෝජනය කළ ලාබාලම තරගකරුවායි. ශ්‍රී ලංකා කාටින් දාවකයෙකු කාටින් ශූරතාවලියක දැක්වූ ඉහළම දක්ෂතාව දක්වමින් තරගාවලියේ 26 වන ස්ථානයේ දිනා ගැනීමට ඔහු සමත් වුණා. මෙම තරගාවලියට ඔහු සුසුකම් ලබා ගත්තේ වසරක් පුරා දක්වන ලද දක්ෂතා පදනම් කර ගනිමිනුයි. ආසියා කාටින් ශූරතාවලිය දිනා ගැනීමටද ඔහු පසුගියදා සමත් වුණා. ඉදිරියේදී ෆෝමියුලා 1 තරගයන්ට එක්ව ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගැනීම ඒෂාන් පීරිස්ගේ බරාපොරොත්තුව වෙනවා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk